අද වන විට මෙරට සංගීත ශේත්‍රය තුළ නවකයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. විවිධ වූ ගායන රියලටිවලනොත් ස්වයං පුහුණුවනොත් නවක ගායිකාවන් සමාජගත වන අතර වසංගතයක් මෙන් ගායන ශේත්‍රය පරිහානිය කරාගෙන යාමටත් සමහරක් ක්‍රියා කරන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. මෑතකදී බිහිවූ එවන් ගායිකාවන් කිහිප දෙනෙක් වේදිකාවේ පෙන්වන අසාභින ක්‍රියාවන් සමාජ මාධ්‍ය තුළ හෙලා දැක තිබුණා. ඔවුන්ගේ මේ හැසිරීම් නිසා විනාශවන්නේ මෙරට සමස්ත සංගීත ශේත්‍රයම වන අතර එයින් පහර එල්ලවන්නේ ප්‍රවීණ ගායක ගායිකාවන්ට සහ සංගීතඥයින්ටයි. ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ බිරිඳ රංගන ශිල්පිනි ෂෙරිල් ඩෙකර් විසින් මේ සම්බන්ධයෙන් සිය පෞද්ගලික අදහස මාධ්‍යයට පවසා තිබුණා. උපුටා ගැනීම. මේක මගේ පෞද්ගලික අදහස. මියුසික් ෆීල්ඩ් එක හරි ගෞරවාන්විත ෆීල්ඩ් එකක්. මේ වෙනකල් ෆීල්ඩ් එක ලස්සනට ආවා. මියුසික් දැනුම ඇති හරි ලස්සන මිනිස්සු ලස්සනට මේක කරන්න ආවා. සමහර බෑන්ස් මේ වගේ සංගීත දැනුමක් නැති ෆීල්ඩ් එක ගැන කිසිම දැනුමක් නැති බක්මහට හෙන ගහලා වගේ ඉන්න ගෑනුන්ට ෆෝම් කරන්න හදන එක ගැන හරිම කනගාටුයි. කොපිකල් හැක සමුකලන් හැක කියලා කතාවක් තියෙනවනේ. ඉතින් ඉස්සරහට මේ ෆීල්ඩ් එක එන්න හදන දක්ෂ ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඇත්තටම අපේ රංගන ෆීල්ඩ් එකක් දැන් එහෙම වෙලා ඉවරයි. මේක අමුතු ෆෙඩරේෂන් එකක්. මේක මගේ ෆීල්ඩ් එක වෙලා ඉවරයි. මියුසික් ෆීල්ඩ් එකට නම් වෙන්න දෙන්න එපා. මේක හැමෝම වෙනුවෙන් දාන පෝස්ට් එකක්. මොකද සමහර අය බයයි වැඩ නැතුව යයි කියලා. මම හැමදෑම කෙලින් කතා කරන කෙනෙක්. ඒ අය සිය මුහුණු පොතේ පළ කර තිබූ සටහනයි. ඇයගේ මේ ප්‍රකාශයට බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණා. ඒ රංගන ශිල්පිනියක් ලෙසහින්ද පසුව ගායන ශේත්‍රයට පැමිණි ශිහානි හා තවත් ගායන ශිල්පිනියක් දෙතිප්කොට පල නොකියා පලා බෙදා